දන්න විශාල පිරිසක් මේ ආණ්ඩුවේ ඇමතිවරු විදියට ඉන්නවා, මන්ත්‍රීවරු විදියට ඉන්නවා. ඒ වගේම කරු ඇමතුණු ඔබතුමා දන්නවා ඇති, මේ මොහොත වෙනකොටත් ක්‍රිකට් බෝඩ් එකේ පේ ලිස්ට් එකේ පැටුප් ලබා ගන්න එක එක ආකාරයේ පිරිසක් මේ ආණ්ඩු පක්ෂයේ කිහිප දෙනෙක් ඉන්නවා. ඒතර යාළගෙන් අපිට ওই සාධාරණ ප්‍රකාශයක්වත් බලාපොරොත්තු වෙන්න බෑ. අපි මේ ක්‍රිකට් ගැන කතා කරන්නේ මේ රටේ ක්‍රිකට් එකට තියෙන ආදරේ නිසා. හැබැයි ඒ වෙනුවෙන් ක්‍රිකට් ආයතන මේ වෙනකොට මට ගරු ඇමතුණි මම අද දිනෙත් ප්‍රවේශමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යට වෙලාවත් මම ගරු අධිකරණයට අපහාසයක් වෙන්න තියන්නේ මේ මොහොතෙත් මට විරුද්ධව අරගෙන තියෙන වාරණ නියෝගයක් විශාල මුදල් කන්දරාවක් වියදම් කර කර අපි කතා කරන ක්‍රිකට් එකට විරුද්ධව වාරණ නියෝග ගන්නවා. අපි අනාගතයේ දවසක මේ රටේ ජනප්‍රිය නීතිවේදීන් අල්ලගෙන කෝටි ගණන් මුදල් ගෙවලා මේ වාරණ නියෝග අරගෙන අපිට නඩු දානවා. හැබැයි මේකට උත්තර හොයන්න කටයුතු කරන්නේ නැහැ. මං හිතනවා මේ මොහොත වෙනකොට අලි සබ්‍රි ඇමතුමාගේ කතාව ඇහුවනම් අපේ රටේ ක්‍රිකට්ගේ වල හරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. ගරු කතා නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අද මේ පනත ගේනවා සියලුම ක්‍රිකට් මේ ක්‍රීඩාවන් ගැන. මේ පනත ගේනකොට මේ රටේ ජනතාවට අවබෝධයක් නැහැ. අඩුම හිතනවා මේ පාර්ලිමේන්තුවෙත් බොහෝ දෙනාට අවබෝධයක් නැතුව ඇති. ඒ වගේම පනත් ගේනේව ගැන අපේ රටේ මිනිස්සු විශ්වාසිකුත් නැහැ. හේතුව මේ පහුගිය කාලේ ගෙනාපු අනපනත්වලට අනුවද අපේ රටේ ජේසෙම ක්‍රිකට් ආයතනය කටයුතු කරන්න කියන එක ගැන අපි දිගින් දිගටම ප්‍රශ්න කරා. ඒකට උත්තර දෙන්න කවුරුවත් නැහැ. දැන් ගරු ඇමතුමා මේ වෙලාවේ මේ කතාව එතුමා සභා ගැබේ නැතත් ක්‍රීඩා අමාත්‍යවරය විදිහට එතුමා අහගෙන ඉන්නවා නම් එතුමාගේ අපි අවධානය යොමු කරන මේ වෙනකොට එතුමා විසින් රග්බි සම්මේලනේ, පාපැදි සම්මේලනේ, මෝටර රථ සම්මේලන, දැල්පන් සම්මේලනය සම්පූර්ණම නතර කරලා තියෙනවා. ඒ සංගම් අවෝසි කරලා තියෙනවා. හේතුව විදියට මා දන්න තරමින් නිවරදි ආකාරයට ඇනුවල් AGM එකේ නැත්නම් වාර්ෂික සමාජික රැස්වීමේදී සම්මත කරගත යුතු මූල්‍ය වාර්තා සම්මත කර නොගැනීම, ඒ වගේ අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි නොගැනීමේ වරදට. හැබැයි ක්‍රිකට් ආයතනයත් මේකට සම්බන්ධයි. අද වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පහුගිය වර්ෂයේ මූල්‍ය වාර්තාව AGM එකට දාලා නැත, සමාජිකයන්ගේ අනුමත කරලා ඉවර වෙලා නීත්‍යානුකූලව දෙන තියෙන අවසාන දිනේ මැයි 31 වෙනිදා වෙනකොටවත් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ලබා දෙන්න බැරි හේතුව තමයි අපි ගිහිල්ලා වෙලා ඔඩිට ජෙනරල්ගෙන් ප්‍රශ්න කරා, මෙන්න මේ ආකාරයට මුදල් වියදම් කරලා තියෙනවා, මේ වියදම් කිරීම සාධාරණද? එසා කරුණාකර ක්‍රිකට් ආයතනය මේක විමසන්න. මා විශ්වාස කරන ඔඩිට විකනාධිපතිවරයා ඒ යුතුකම ඉටු කරලා තියෙනවා. ඒවට උත්තර දීලා තමන්ගේ සමාජිකයන් ඉස්සරහට ගිහිල්ලා මේ මූල්‍ය වාර්තාව සම්මත කරගන්න බැරි තැන ක්‍රිකට් ආයතන ඉර වෙලා දැන් අද වෙනකම් වාර්තාව දීලා නැහැ. එහෙමනම් මම හිතනවා අමතිවරයා වැඩ කරන්නේ හැම ක්‍රීඩා සංගමයකට සමානව නම්, හැම ක්‍රීඩා සංගමයක් ගැන එක විදිහට හිතලා නම් මේ වෙනකොට ක්‍රිකට් ආයතනයත් සම්පූර්ණම විසුරු ආධාර වෙලා කාගේ හරි යටදර අඩුම ගානේ හරිම් ප්‍රනාන්දු ඇමතිවරයාගේ ලේකම්වරයා යටතේ හරි මේක අරගෙන යන තැනට එන්න ඕන. හැබැයි ඒක වෙන්නේ නැහැ. ඇයි ඒක වෙන්නේ නැත්තේ? අපි රටේ ක්‍රිකට් ආයතනයේ 1996 අර්ජුන රණතුංගල ඇතුළු මේ රටේ කීර්තිමත් ක්‍රීඩකයෝ ටිකක් ඒ නිර්මාණය කරපු ජයග්‍රහණයත් එක්ක සල්ලි එන්න පටන් ගත්ත ක්‍රිකට් ආයතන. ඊට පස්සේ තමයි මේකට මුදලාලි ලාවේ. අලි සබ්‍රි ඇමතුමගල මුදලාලි ටිකක් මේකට ආවා. ඒ මුදලාල්ලා කොටස් බෙදාගෙන කියලා දැන් මේ අලුත් වර්තමාන මුදලාලි සල්ලි වලින් හැම කෙනාම අරගෙන තියෙනවා. ඒ අරගන්න පිරිසත් එක්ක මේ ක්‍රිකට් ආයතන වෙනම නීතියක් තියෙන්නේ. අපි අහනවා රග්බි සංගමයට, පාපති සම්මේලනේ, මෝටර රථ, දැල්පන්දු සංගම් වලට තියෙන නීතිය ක්‍රිකට් ආයතන නැත්තේයි. ඒ වගේම අහනවා මේ වෙලාවේ මම සභාගත කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නව නීතිමාලාවක් ගෙනහැලා තියෙනවා. මේ නව නීතිමාලාව ගේන්න රෙද්දක් ඇඳන් කටයුතු කරන්න පුළුවන්ද වර්තමාන අමාත්‍යවරයාට කියලා අහනවා. ගරු ඇමතුමනි, ඔබතුමා අවධානයට යොමු කරන රොෂාන් රණසිංහ හිටපු ඇමතිවරයා මේ රටේ මේ ක්‍රිකට් පරිපාලනය කරන දූෂණයට යම් උත්තරයක් හොයන්න. එතුමා අවුරුදු දෙකයි එකවරක් ඉන්න පුළුවන්. මීට පෙර තිබුණේ අවුරුද්දෙන් අවුරුද්ද නිලවරණයේ තියන 2016 වෙනකන්. ඊට පස්සේ මේක අවුරුදු දෙකක් යෝජනා කරා රොෂාන් රණසිංහ මැතිතුමා. ක්‍රිකට් ආයතනය විරුද්ධ වුණා. නමුත් අධිකරණයේදී 2023 අගෝස්තු පළවෙනිදා ඉඳලා එකඟ වුණා. අවුරුදු දෙකකට සැරයක් අවුරුදු දෙකේව දෙකකින්
සභාපතිවරයෙක් ලේකම්වරයෙක් ඉවත් වෙන. දැන් අද මොකදගෙන හල් තියෙන අලුත් නීතිය? අදගෙන හල්ලා තියෙන අලුත් නීති අනුව සභාපතිවරයට පුළුවන් අවුරුදු 16ක් යනකම් ඉන්න. හතරේව දෙකක් ඉන්නවා සභාපතිව පුටුවේ, ඉතුරු අට ඉන්නවා කියලා වෙනතරතුරක. හැබැයි එතකොට මොකද වෙන්නේ? මේ දැන් කතා කරන්නේ AI යුගයක් ගැන, මහා ලොකුවට තරුණයට අවස්ථාව දෙන යුගයක් ගැන. ජනාධිපතිතුමා කියනවා තරුණියට ශක්තිය දෙන්න ඕන කියලා. මොකද්ද මේකේ අවුරුදු 60 70 වෙනකන් අවුරුදු 16ක් එක පුටුවේ ඉන්න පුළුවන් විදියට මේ පනත් වෙනස් කරලා හදන්න ක්‍රිකට් ආයතනයේ අවශ්‍යතාවය විද වර්තමානින්න පාලනයට අවශ්‍ය විදියට හදනවා නම් මං හිතනවා රොෂාන් රණසිංහ මහත්තයා බෙල්ල තියලා හරි එළියට ආවේ තමන්ගේ ආත්ම කරුත්වය බේරගෙන කියලා කටයුතු කරන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙලාව විශේෂයෙන්ම කියනවා අද වෙනකොට මේ ක්‍රිකට් පරිපාලනය කොච්චර දුරට මුල් බැහැගෙන දේශපාලනීකරණය වෙලාද කිව්වොත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳගෙන තමයි මෙයාල කටයුතු කරන්නේ. ඊයේ පෙරේදා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට සම්මාන ප්‍රදාන උත්සවය තිබුණා. ක්‍රිකට් ආයතනයේ තෑගි ටික දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය පාවිච්චි කරගෙන දේශපාලනය කරන. ඒ නිසා අපි කියනවා කරුණා කරලා මේ මාස තුනේ ඔය ගේම් එක ගහගෙන යන්න. හැබැයි අවම වශයෙන් හරි මේ පිළිබඳව මැදිහත් වෙනවා නම් ගරු හරිම් ප්‍රාන්දු අපේ සහෝදර ඇමතුමාන වඩාත් හොඳයි. මේ වෙලාවේ අවම වශයෙන් හරි මේ පිළිබඳව මැදිහත් වීමක් වෙනවා නම් මේ ගරු ඇමතුමාම ඉදිරිපත් කරලා තියෙන නියෝගත් එක්ක තියෙනවා මේ ඒ ශ්‍රේණියේ බී ශ්‍රේණියේ ක්‍රිකට් මේ ක්‍රීඩා සංගමයක භාණ්ඩාගාරිකවරය වෙන්න ඕන අඩුම තරමේ චාටර්ඩ් එකවුන්ටන් කෙනෙක්. මේකේ ඔබතුමා මේ කරපා තියෙනවා. මම කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉන්නේ